අයිබුවන් ආදරණීය දුවේ පුතේ, හතර ශ්‍රේණියේ පුංචි ඔයාලට ලස්සන ගණිතයේ පාඩමක් අරගෙන ඔන්න මම ආවා ගුරු ගෙදරට. දැන් මගේ දුවල පුතාලා හරි ආසයිනේ කතන්දර අහන්න. ඉතින් මම හිතුවා අද ඔයාලට ලස්සන කතන්දරයක් කියන්න ඕනි කියලා. පුංචි යාළුවෝ දෙන්නෙක් ගැන තමයි මේ කතාව. අපි ඉස්සෙල්ලාම බලමුද මේ මොකද්ද කතන්දරේ කියලා. ඔන්න බලන්නකෝ, ඔයාලා වගේ ලස්සන යාළුවෝ දෙන්නෙක් දවසක් මුණ ගැහුණා. මේ දෙන්නට ලැබුණේ මොකද්ද? අපි බලමු. බිස්කට් එකක් නේද? ඔයාලත් ආසයි බිස්කට් වලට. ඔන්න දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි බිස්කට් තියෙන්නේ එකයි. මේ දෙන්න මොනව කරන්න ඇතිද දුවේ පුතේ? අපි බලමුද එයාලා කොහොමද මේ එක බිස්කට් එක සමසමව බෙදාගත්තේ කියලා. ඔන්න බලන්නකෝ, හරියටම මේ දෙන්න එක බිස්කට් එක බාගි බාගි බෙදාගෙන දැන් ඔන්න බොහොම සතුටින් කන්නයි ලෑස්ති වෙන්නේ. අපි බලමු කයිද. ඔන්න බලන්න. කන්න හදනකොට මොකද වෙන්නේ? තවත් දෙන්නේ දුවගෙන එනව නේද? එහෙමනම් මේ පුංචි යාළුවෝ දෙන්න ඊට පස්සේ මොනව කරන්න ඇතිද? ඒකත් බලමු අපි ගිහින්. ඔන්න බලන්න දුවේ පුතේ, හරිම හොඳ යාළුවෝ. අපි චූටි කාලේ ඉඳන්ම බෙදා හදාගෙන අපිට තියෙන පුංචි දේ හරි කන්න බොන්න පුරුදු වෙන්න ඕනේ නේද? යාළුවොත් එක්ක හුවමාරු කරගන්න, සමව බාගි බාගි බෙදාගෙන කන්න, කාල කාල බෙදාගෙන කන්න. මේ පුංචි යාළුවොත් ඔන්න සූදානම් වුණා. එහෙම සූදානම් වෙලා බලන්න බිස්කට් එක ඔන්න එක බිස්කට් එකයි හතරට බෙදාගෙන සතුටින් කෑවා. ඔන්න එහෙමනම් දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ මොනවා වෙන්න ඇතිද? අපි බලමු. අද අපි කතා කරන්න යන්නේ භාග. ඔන්න අද අපේ පාඩම තමයි භාග. දැන් මං කිව්වනේ පුතාලට අර පුංචි යාළුවෝ නේද බිස්කට් එක බෙදාගෙන කෑවා වගේ අපිත් කොහොමද සමානව බෙදාගන්නේ කියලා ඔන්න අද ඉගෙන ගන්නවා. මේ බලන්න පුතේ, ලස්සන කොළයක් තියෙනවා නේද? මේ හැඩේ දැන් මගේ පුතාලා දන්නවා. මොකද්ද මේ හැඩේ? ඔව්, මේ හැඩේට අපි කියනවා පුතේ ඍජු කෝණාශ්‍රය හැඩය, ඍජු කෝණාශ්‍රාකාර හැඩය කියලා. දැන් ඔන්න මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩය මම සමසමව කොටස් දෙකකට බෙදා ගන්නයි මේ හදන්නේ. ඔන්න බලන්න, හොඳට බලන්න ඕනේ. මේ බලන්න, කොළේ හරි මැද්දෙන් මෙන්න මේ විදිහට දෙකට නවනවා මම. මේ බලන්නකෝ, කොළේ හරි මැද්දෙන් දෙකට නැමුවහම මොකද වෙන්නේ? දෙපැත්තටම හරියට භාගය භාගය වෙන් වෙනවා නේද? භාගෙ භාගෙ කොටස් දෙකක් එකතු වෙලා සම්පූර්ණ එකක් හැදෙනවා. භාගෙ භාගෙ ඔන්න මම කොටස් දෙකකට බෙදුවා. ඔන්න දුවේ පුතේ, දැන් අපි එක පැත්තකට නැමුවා නේද? අපි භාගෙ භාගෙ ගන්න. අපි බලමු තව ක්‍රමයක් තියෙනවද කියලා මේක නවන්න. ඔව් පුතේ, තව ක්‍රමයක් තියෙනවා. කොහොමද? අපි මෙහෙම හරස් අතට කොළය අරගෙන මෙන්න මේ විදිහට හරියට දෙකට මැද්දෙන් නමා ගන්නවා. මේ බලන්නකෝ, ඒ විදිහට නැමුවහමත් අපිට සමාන කොටස් කීයක් ලැබෙනවද? ඔව් මේ බලන්න, එකයි දෙකයි සමාන කොටස් දෙකක් අපට ලැබුණා නේද? ඔන්න දැන් මම තව පුංචි වැඩක් කරනවා. මම හිතනවා මේක මෙන්න මේ විදිහට නමනවා කියලා. නැමුවා අපට කොටස්
දෙකකුත් ලැබුණා. මේ බලන්න. මේ නැමුවාම කොටස් දෙකක් ලැබුණා. හැබැයි මේ නමපු කොටස් දෙක දුවේ පුතේ අපිට භාගේ භාගේ කියලා වෙන් වෙලා පේනවද? නෑ. කොටස් දෙකකට නැමුණා තමයි පුතේ. හැබැයි මේ සමාන කොටස් දෙකක් නෙමෙයි. එහෙනම් භාගේ භාගේ නැමිලා හැම නෙමෙයි මේ තියෙන්නේ නේද? දැන් ඔන්න දුවේ පුතේ අපි මෙන්න මේ නැමුම් රේඛාව තියෙනවනේ. මේ නැමුම් රේඛාව දිගේ හරි මැදින් දෙකට නැමුවාම තමයි අපිට භාගය ලැබෙන්නේ නේද? මේ බලන්නකෝ. ඔන්න බලන්න හරි මැද්දෙන් මම දෙකට නමලා තියෙන. දැන් පුතාලගේ අතේ තියෙන කොළත් ওই විදිහට නවලා අපිට බලා ගන්න පුළුවන් මේ භාගේ භාගේ ලැබිලාද කියලා නේද? ඒ වගේම අපි මේ අතටත් හරියටම හරි මැද්දෙන් දෙකට නැමුවාම තමයි අපිට නේද එක සමානව කොටස් දෙකක් ලැබෙන්නේ භාගය භාගය. ඔන්න එහෙමනම් දැන් මම දුවල පුතාලට පෙන්නනවා මේ විදිහට භාගය ලබා ගන්න හැටි. අපි බලමු. දැන් භාගය හඳුනා ගැනීම සඳහා දුවේ පුතේ අපිට තියෙනවා අපි ඉගෙනගෙන තියෙන විවිධ හැඩතල. ඍජු කෝණාශ්‍රාකාර හැඩය, සමචතුරශ්‍රාකාර හැඩය, වෘත්තාකාර හැඩය සහ ත්‍රිකෝණාකාර හැඩය මේ ප්‍රධාන හැඩතල වලින් අපි භාගය ලබා ගන්න ආකාරය ඔන්න අපි දැන් බලන්නයි යන්නේ. මේ බලන්න දුවේ පුතේ. ඍජු කෝණාශ්‍රය කොහොමද අපි සමාන කොටස් දෙකක් ලැබෙනසේ බෙදන්නේ කියලයි දැන් මේ අපි බලන්න යන්නේ. මේ බලන්න ඍජු කෝණාශ්‍රයේ හරියටම හරි මැද්දෙන් අපිට කඩේරි අඳින්න පුළුවන්. මේ බලන්න තවත් ක්‍රමයක්. තවත් ක්‍රමයක්. මෙන්න මේ විදිහට අපට ඍජු කෝණාශ්‍රාකාර හැඩය සමාන කොටස් දෙකක් ලැබෙනසේ නේද බෙදා ගන්න පුළුවන් කොටස් දෙකකට භාගය භාගය. අපි බලමු තවත් හැඩයක් අරගෙන. මෙන්න බලන්න සමචතුරශ්‍රාකාර හැඩය අපිට සමාන කොටස් දෙකක් ලැබෙන විදිහට බෙදා ගන්න විදිහ. මේ බලන්න පුතේ ඒකෙත් එහෙමයි නේද? හරි මැද්දෙන් අපි කඩඉරි සලකුණු කරනවා. මේ සලකුණු ඉර දිගේ අපි සමානව කොටස් දෙකකට බෙදා ගන්නවා. එතකොට අපිට ලැබෙනවා එක් කොටසක් භාගයයි, එක් කොටසක් භාගයයි, එක් කොටසක් භාගයයි, එක් කොටසක් භාගයයි විදිහට තමයි අපට ඔන්න ලැබෙන්නේ. ඔන්න දුවේ පුතේ අපි බලමු මේ ත්‍රිකෝණාකාර හැඩය කොහොමද සමාන කොටස් දෙකකට බෙදාගන්නේ කියලා. දැන් මේ දුවල පුතාලට පේන්න තියෙන්නේ මේ මේකට අපි කියනවා පුතේ සමපාද ත්‍රිකෝණයක් කියලා. ඇයි අපි සමපාද ත්‍රිකෝණයක් කියන්නේ? මෙයාගේ පාද තුනම සමාන දිගින් යුක්ත වෙන නිසා. සමාන දිගක් තියෙන්නේ. මේට වඩා වෙනස් ත්‍රිකෝණත් අපි දැකලා තියෙනවා නේද? හැබැයි මෙයාගේ පාද තුනම සමාන නිසා අපි කියනවා සමපාද ත්‍රිකෝණයක් කියලා. කොහොමද අපි සමපාද ත්‍රිකෝණයක් සමාන කොටස් දෙකකට භාගය භාගය වෙන් කරගන්නේ? ඔන්න බලන්න. මේ බලන්න දුවේ පුතේ හරි මැදෙන් අපි කඩඉරක් සලකුණු කරනවා. ඊළඟට අපි බලනවා වෘත්තාකාර හැඩය කොහොමද සමාන කොටස් දෙකක් ලැබෙන විදිහට බෙදාගන්නේ කියලා. වෘතේ නම් අපිට ඕනේ තරම් පුළුවන් නේද සමානව කොටස් දෙකකට බෙදාගන්න. මේ බලන්න. ඔන්න මම දුවල පුතාලට වෘතයක් අරගෙන මේ වැඩේ කොහොමද කරන්න කියලායි පෙන්වන්න යන්නේ. කොහොමද අපි වෘතයක් සමානව කොටස් දෙකකට බෙදාගන්නේ භාගය භාගය කියලා. මේ බලන්න වෘතයක් තියෙනවා දුවේ පුතේ. මේ වෘතේ අපි කොටස් දෙකක් පාට දෙකකින් අපි පාට කරලා තියෙනවා නේද? හරියටම දෙකට මැද්දෙන් බෙදුනහම මේ බලන්නකෝ. මෙයා හරියටම මේ නැමුම් පාර දිගේ මෙහෙම දෙකට මැද්දට බෙදුනහම මේක හරියටම දෙකට මැද්දෙන් භාගය භාගය සමාන කොටස් දෙකකට වෙන් වෙනවා නේද? ඔන්න බලන්න. ඒ වගේම අපි බලමු තවත් හැඩයක් අරගෙන. මේක ඍජු කෝණාශ්‍ර හැඩයක් නේද? මේ ඍජු කෝණාශ්‍ර හැඩෙද්දී පුතේ අපි පාට දෙකක් කින් පාට කරලා තියෙනවා. හරියටම දෙකට මැද්දෙන් සමාන කොටස් දෙකකට බෙදලා භාගය භාගය. මේ පැත්තට භාගයයි, මේ පැත්තට භාගයයි. මොන බලන්නකෝ දැන්. ඔන්න තියෙනවා නේද? දැන් අපිට මේ වගේ අර කියපු හැඩතල ඔක්කොම බෙදා ගන්න පුළුවන්
භාගය භාගය නේද? අපි දැන් මොකද කරන්න යන්නේ? දැන් දුවේ පුතේ මේ වෘතයේ නැමුම් රේඛාව තියෙනවනේ. මේ නැමුම් රේඛාව දෙකේ දිගේ හරියටම දෙපැත්තට අපි භාගය භාගය වෙන් කරලා තියෙනවා නේද? ඔන්න බලන්න. මේ බලන්න. ඔන්න මම අලවනවා. මොකද්ද මේ ලියලා තියෙන්නේ? ආ, නැමුම් රේඛාව දිගේ හරි මැද්දෙන් අපි බෙදලා තියෙනවා මේ එක පැත්තක් භාගයයි. කොටස් දෙකෙන් එකයි. කොටස් දෙකෙන් එකයි. එහෙමනම් අනිත් පැත්තටත් අපිට පුළුවන් මේ විදිහටම භාගය වෙන් කරලා පෙන්වන්න නේද? ආ, මේ පැත්තෙත් තියෙනවා භාගයක්. දෙකෙන් එකයි. කොටස් දෙකෙන් එක කොටසක් මේ පැත්තේ, අනිත් කොටස මේ පැත්තේ. භාගය භාගය වෙන් වුණා. අපි බලමු අනික් හැඩයත්. ත්‍රිජ කෝණාශ්‍ර හැඩය. ඒකෙත් දුවේ පුතේ මේ බලන්න. නැමුම් රේඛාවෙන් මෙහා පැත්තේ තියෙනවා එක භාගයක්, අනිත් පැත්තේ තියෙනවා අනිත් භාගය නේද? අනිත් පැත්තේ තියෙනවා අනිත් භාගය. කොටස් දෙකෙන් එකයි. කොටස් දෙකෙන් එකයි. දැන් අපිට පුළුවන් එහෙනම් මේ වගේ විවිධ හැඩ භාගය භාගය බැගින් වෙන් කරන්න නේද? අපි බලමු ඊළඟට මේ දැන් අපි ඉගෙන ගත්ත හැඩතල වලට අමතරව තවත් විවිධ හැඩතල තියෙනවා පුතේ. විවිධ හැඩ තියෙනවා. අපිට පුළුවන් මේ විවිධාකාර හැඩ සමානව භාගය භාගය බැගින් කොටස් දෙකකට වෙන් කරගන්න. ඔන්න බලන්න. මේ බලන තරුව හරියටම දෙපැත්තට කොටස් දෙකකට වෙන් වුණා භාගය ගානේ නේද? ඊළඟට මේ බෝකොළය මේ බලන්න. මේ හැඩ හැම එකක්ම අපට නිවැරදිව භාගය භාගය බෙදෙන්න වෙන් කරගන්න පුළුවන්. ඔන්න එහෙමනම් අපිට තියෙනවා දැන් අපි භාගය ඉගෙන ගත්තනේ. ඊළඟට මොකද අපි කරන්නේ? ඔව්, අපි මේක හතරට බෙදලා බලමුද? අපි බලමු හතරට බෙදෙනවා කියන්නේ මොකක්ද? ඔන්න බලන්න. කාල අපි කියනවා කොටස් හතරක් තියෙනකොට මේ කොටස් හතරෙන් එක කොටසක් කාලක් කියලා. ඒ කියන්නේ හතරෙන් එක කොටසක්. හතරෙන් එක කොටසකට අපි කියනවා කාලක් කියලා. මේ බලන්නකෝ. මේ බලන්න දුවේ පුතේ. ආ, කාල කියනවා අපි. ඔන්න බලන්න. මේ විදිහට අපි වෘතයක් අරගත්තා කියමුකෝ. මේ වෘතය අරගත්තා. අපි ඉස්සෙල්ලාම හරියටම විකට මැද්දෙන් මේ විදිහට බෙදා ගන්නවා නේද? දැන් භාගය තියෙනවා. ඊට පස්සේ මේක අපි තව සැරයක් හරි මැද්දෙන් බෙදා ගත්තොත් අපිට මොකද්ද ලැබෙන්නේ? ඕ, මේ බලන්න. හතරකට කොටස් බෙදිලා තියෙනවා. සමාන කොටස් හතරකට බෙදිලා තියෙනවා. මේ සමාන කොටස් හතරෙන් එකකට අපි කියනවා දුවේ පුතේ කාලක් කියලා නේද? මේ කොටස් හතරෙන් එකකට අපි කියනවා කාලක් කියලා. ඔන්න බලන්න. අපි බලමු තවත් ඒ වගේ හැඩ කීපයක්. මේ බලන්න, දැන් අර පෙන්නපු වෘතය කොහොමද කොටස් හතරකට බෙදෙන්නේ? මොකද වෙන්නේ? මේ බලන්න, කොටස් හතරක් එනවා අපිට. හතරෙන් එකයි. කොටස් හතරෙන් එක කොටසක්. කොටස් හතරෙන් එක කොටසක්. තවත් මේ කොටස් හතරෙම තවත් කොටසක්. මේ බලන්න, එකයි දෙකයි තුනයි හතරයි. කොටස් හතරයි. ඒක කොටසකට අපි කියනවා මෙන්න මේ ප්‍රමාණයට අපි කියනවා කාලක් කියලා. හරිද? ඊළඟට අපි බලමු මේ හැඩතල ඇසුරෙන් තව දුරටත් කොහොමද දුවේ පුතේ මේ කාලා අපි වෙන් කරගන්නේ කියලා. මේ බලන්න. ක්‍රම කිහිපයක්ම තියෙනවා නේද? කාලා වෙන් කරගන්න පුළුවන් ක්‍රම. මේ බලන්නකෝ. මෙහෙම බෙදුවත්
හරියටම කොටස් හතරකට බෙදිලා මේ විදිහට බෙදුවත් හරියටම කොටස් හතරකට බෙදිලා මේ විදිහට බෙදුවත් හරියකටම හරියටම කොටස් හතරකට ඔන්න බෙදිලා තියෙනවා. අපි බලමු එහෙමනම් අර වෘතයක් දැන් අපි බෙදුවා නේද කොටස් හතරකට. මේ බලන්න දුවේ පුතේ මම ඔයාලට ලස්සනට මේ වෘතය කොටස් හතරකට බෙදාගෙන ආවා. දැන් අපි මේක අලවමුද. මේ බලන්න අපි මෙන්න මේ විදිහට මේ කොටස් හතර එකතු කරන්නයි යන්නේ. ඔන්න අපි මේ විදිහට එකතු කරා. දැන් මොකද වුනේ? අර කාලේ හතරෙන් එකේ කොටස් හතරක් එකතු වෙලා මොකද වුනේ? ඔන්න සම්පූර්ණ වෘතයක් හැදුනා නේද? ඔන්න දුවේ පුතේ අපි කියනවා මේ එක කොටසකට කාලක් කියලා. නේද? ඔන්න බලන්න. මේ බලන්න මේ හතරෙන් එක කොටසක් අපි කියනවා කාලක්. තව කොටසක් ගමු අපි. මේ හතරෙන් එක කොටසකට අපි කියනවා ඒත් කාලක් කියලා. කාලි ඒවා හතරක් එකතු වෙලා අපිට සම්පූර්ණ එකක් ලැබෙනවා නේද? කාල බැගින් හතරක් එකතු වුණා සම්පූර්ණ එකක් අපිට ඔන්න ලැබෙනවා. දැන් මේ විදිහට මගේ දුවලා පුතාලට පුළුවන් කාල කාල බෙදා වෙන් කරගන්න. සමාන කොටස් හතරෙන් එකක් තියෙනවා මේ හැම තැනකම. ඔන්න එහෙමනම් පුතාලගේ රූල් පොත් තියෙනවනේ, කොට රූල් පොතේ මෙන්න මේ පුංචි වැඩේ කරන්න පුළුවන් අපිට. ලස්සනට හිඩැස්පතක් තියලා මේ විදිහට හැඩතල ඇඳගෙන අපි මේ රූපවල භාගයක් පාට කරමු. මේ බලන්න හරියටම අපිට භාගයක් පාට කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ රූපවලින් කාලක් පාට කරගන්නත්. මේ බලන්න දුවේ පුතේ එක කොටසක් පාට වෙනවා නේද? හතරට බෙදලා තියෙනවා. එයින් එක කොටසක් ඔන්න පාට වෙලා තියෙනවා. දැන් අපි හැඩතල ඇසුරෙන් භාගය ගැන දේවල් ඉගෙන ගත්තා ගොඩක්. අපි බලමු ද්‍රව්‍ය සමූහයක් මොනවා හරි දේවල් කිහිපයකින් කොහොමද භාගයක් වෙන් කරගන්නේ කියලා. ඔන්න ඔයාලා අහලා තියෙනවද මෙන්න මේ පුංචි කවිය. මේ ගසේ බොහෝ පැණි දුරම් තිබේ, පැහිලා ඉතිලා බිමට නැමිලා බර වෙලාතු. දැන් මතක් වෙනවා ඔන්න ඔයගේ දොඩම් ගහක් තිබුණලු ලස්සන වත්තක. ඉතින් මේ ගැන කිව්වහම මටත් හිතුණානේ ඔගොල්ලන්ට ගේන්න අරගෙන එන්න ඕනි කියලා. මේ දොඩම් ගහ බලන්න, මොන මම දොඩම් ගහක් හදාගෙන ආවා ඔගොල්ලන්ට. අපි බලමු පොඩ්ඩක්. ඔන්න දුවේ පුතේ මේ දොඩම් ගහ තමයි මම මේ දැන් අරගෙන ආවේ. ඔන්න ඔයාලට පේන්න බොහොම ලස්සනට ගහ පුරාම ගෙඩි තියෙන දොඩම් ගහක් නේද මේක? අපි බලමුකෝ කොහොමද මේ දොඩම් හැදිලා තියෙන්නේ කියලා මේ ගහේ. ඔන්න අපි බලමුද මේ දොඩම් ගහේ ගෙඩි කීයක් තියෙනවද කියලා. ඔන්න ගණන් කරන්න යන්නේ 1 2 3 4 5 6 7 8. දොඩම් ගෙඩි කීයද? ඔක්කොම ගෙඩි කීයක් තියෙනවද පුතේ? ඕ 8ක් තියෙනව නේද? දොඩම් ගෙඩි 8ක් තියෙනවා ගහේ. ඔන්න මම ඒක මෙන්න මෙහෙම අලවනවා. ඔක්කොම ගෙඩි 8යි. එහෙමනම් දුවේ පුතේ අපි මේ
දොඩම් ගෙඩි ටික දොඩම් ගෙඩි අට අපි මේ ආලෝ දෙන්නට සමානව කොටස් දෙකකට බෙදාගමු නේද? අන බලන්න. මෙයාට 1යි මෙයාට 1යි. ඊට පස්සේ මෙයාට තවත් එකක්. අනිත් එක්කෙනාටත් බෑනේ සමානව බෙදන්න එපා. එයාටත් අපි දුන්න තව ගෙඩියක්. මෙයාටත් තව ගෙඩියක් දුන්නා නම් මෙයාට නොදීම බෑ. එයාටත් තව එකක් දෙනවා අපි. මෙයාටත් ඔන්න තව ගෙඩියක් දෙනවා. තව එකක් ඉතුරුයි. අනිත් එක්කෙනාටත් නොදීම බෑ. ඔන්න අපි එයාටත් තවත් එකක් දුන්නා. දැන් දොඩම් ගෙඩි ඔක්කොම අටක් තිබුණා. ඒ දොඩම් ගෙඩි අට දෙන්නට සමානව කොටස් දෙකකට අපි බෙදලා දුන්නා. කොහොමද දුවේ පුතේ අපි බෙදලා දුන්නේ? මේ බලන්න. අපි බෙදලා දුන්නා එක අයෙකුට භාගය බැගින්. එතකොට එහෙමනම් එක්කෙනෙක්ට දොඩම් ගෙඩි කීයක් ලැබුණද? ඔව් දුවේ පුතේ මේ බලන්න. එක්කෙනෙක්ට දොඩම් ගෙඩි 4 බැගින් ලැබුණා. ඔන්න බලන්න. දොඩම් ගෙඩි 8න් භාගය බැගින් එක්කෙනාට 4 ගානේ දොඩම් ගෙඩි මේ දෙන්න බෙදාගත්තා නේද? ඔන්න එහෙමනම් අපි බලමු. ඔන්න අපිට තියෙනවා මල් කීයක් තියෙනවද බලමු. මෙන්න බලන්න දුවේ පුතේ මල් 8ක් භාගය බැගින් බෙදූ විට එක් අයෙකුට ලැබෙන මල් ගණන ඔන්න අපි දැන් හොයන්නයි මේ යන්නේ. ඔන්න බලන්න. අපි බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මල් 8 කොහොමද බෙදුනේ? එක්කෙනෙක්ට මල් 1යි 2යි 3යි 4යි. එයාට භාගයයි. අනික එක්කෙනාට 1යි 2යි 3යි 4යි. එහෙමනම් මල් 8 සමාන කොටස් දෙකකට බෙදුවහම ලැබෙනවා එක්කෙනෙක්ට එයින් භාගයක්. එක් අයෙකුට ඔන්න මල් කීයක් ලැබුණද? 4ක් ලැබුණා. ඔන්න දැන් අපි කාලක් කොච්චරක්ද කියලායි හොයන්න යන්නේ යම්කිසි ද්‍රව්‍ය සමූහයකින් නේද? දැන් මෙතන තියෙන ද්‍රව්‍ය තමයි දුවේ පුතේ මේ ලස්සන කෝප්ප තියෙනවා නේද? කෝප්ප කීයක් තියෙනවද බලමු අපි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. කෝප්ප ඔක්කොම 12ක් තියෙනවා. මේ කෝප්ප 12 අපි 4ට බෙදා ගන්න යන්නේ. දැන් මගේ දුවල පුතාලා දන්නවා 4ට බෙදෙනවයි කියලා කියන්නේ දුවේ පුතේ. කාලේ කොටස් 4ක් නේද? 4ෙන් 1ක්. 4ෙන් 1ක්. අපි කොහොමද බලමු බෙදන්නේ? මෙන්න බලන්න. ඔන්න එක්කෙනෙක්ට. ඔන්න අනික් එක්කෙනාට. ඔන්න තවත් එක්කෙනෙක්ට. මේ විදිහට ඔන්න දැන් කෝප්ප 4ක් බෙදුනා. තව කෝප්ප කීයක් ඉතුරුයිද? 8ක් ඉතුරුයි නේද? මේ 8ත් අපි මේ 4 දෙනා අතරේ කොහොම හරි සමානව බෙදලා දෙන්න ඕනි. බලමු අපි. ඔන්න තවත් කෝප්පයක් එක්කෙනෙක්ට ලැබුණා. අනිත් එක්කෙනාටත් කෝප්පයක්. අනිත් එක්කෙනාටත් කෝප්පයක්. අනිත් එක්කෙනාටත් කෝප්පයක්. ඔන්න දැන් 4 දෙනාට කෝප්ප ගිය ගානේ තියෙනවද? 2 බැගින් තියෙනවා නේද? තවත් කෝප්ප 4ක් ඉතුරුයි. ඒ 4ත් අපි බෙදමු මේ 4 දෙනා අතරේ සමානව. ඔන්න බලන්න. ඔන්න එහෙනම් එක්කෙනෙක්ට කෝප්ප කීයක් ලැබුණද? කෝප්ප 3ක් ලැබුණා. කෝප්ප කීයක් තිබුණද? කෝප්ප 12ක් තිබුණා. 4 දෙනෙක් ළමයි හිටියා. ඒ 4 දෙනාට එක් අයෙකුට කෝප්ප 3 ගානේ ඔන්න ලැබුණා. එතකොට පුතේ සමාන කොටස්
හතරකට මේ 12 බෙදුනා. හතරකට මේ 12 බෙදුනා. ඒ බෙදුනහම එක්කෙනෙක්ට කෝප්ප 3ක් ලැබුණා. ඒ කියන්නේ මේ එක කොටසක් කියලා කියන්නේ හතරෙන් එකක්. හතරෙන් එකක්. ඒ කියන්නේ කාලක්. ද්‍රව්‍ය සමූහයකින් හතරෙන් එකක්. මේ කියන්නේ. ඔන්න එහෙමනම් දුවේ පුතේ අපි බලමු තව වැඩක්. ඔන්න මල් 12ක් තියෙනවා. මේ මල් 12 දරුවෝ 4 දෙනෙක් අතරේ බෙදුනහම එක්කෙනෙකුට මල් 3ක් ලැබෙනවා. තවත් එකක් බලමු අපි. ඝනක තියෙනවා 8ක්. මේ ඝනක 8 සමාන කොටස් 4කට බෙදුවහම එක්කන් එකයිකට ලැබෙනවා ඝනක කීයක්ද? 2 බැගින් 4න් පංගුවක් ලැබෙනවා නේද? ඊළඟට අපි බලමු. මේ ලස්සන පොඩි බෝල තියෙනවා නේද? මේවා 20ක් තියෙනවලු. ඒ 20 සමාන කොටස් 4කට බෙදුවහම එක්කෙනෙක්ට ලැබුණවලු කොච්චරක්ද? 5 ගානේ ලැබෙනවන බලන්න. 4ට බෙදුවහම එක් කොටසකට 5ක් තියෙනවා. ඔන්න එහෙමනම් දුවේ පුතේ අපි අද බොහොම ලස්සන පාඩමක් ඉගෙන ගත්ත නේද? භාග නේද? භාග පාඩමක් ඉගෙන ගත්තා අපි. 2න් 1ක් කොච්චරක්ද කියලා ඉගෙන ගත්තා. 4න් 1ක් කොච්චරක්ද ඉගෙන ගත්තා. කාල කොපමණද? භාගය කොපමණද? මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. දැන් මගේ දුවල පුතාලට පුළුවන් එහෙමනම් දුවේ පුතේ ඔයාලගේ තියෙනවනේ පෙළ පොතක් නේද? උගලන්ගේ වැඩ පොත තියෙනවා. ගණිතය 4 ශ්‍රේණිය වැඩ පොත තියෙනවා. මේ වැඩ පොතේ තියෙනවා පුතේ පිටු අංක 39 40 41 42. මෙන්න මේ පිටුවල තියෙන අභ්‍යාස කරලා තව දුරටත් ඔගලන්ට පුළුවන් මේ භාග පිළිබඳව ඔගලන්ට වැඩි දුරටත් ඉගෙන ගන්න. එහෙමනම් දුවේ පුතේ ඔන්න අපි බොහොම ලස්සන පාඩමක් ඉගෙන ගත්තනේ. අපි චුට්ටක් බලමුකෝ දැන්. මේ බලන්න. අපි අර මුලින් මේ ඉගෙන ගත්තා නේද? කාලක් පාඩ කරන්න. බලන්න මේක කියනවා භාගයක් හා කාලක් පාඩ කර ඇති රූප ඔන්න අපි වෙන් කරන්නයි යන්නේ. මේ බලන්න මේ පැත්තට යනවා භාගයක් පාඩ කරලා තියෙන රූප. අනිත් පැත්තට යනවා කාලක් පාඩ කරලා තියෙන රූප. මෙන්න බලන්න. හරි නේද? මේ පැත්තේ තියෙනවා භාගයක් පාට වෙච්ච ඒවා. මේ පැත්තේ තියෙනවා 4න් 1ක් කාලක් පාට වෙච්ච රූප. මෙයාට හරි සතුටුයි. හරියටම වැඩේ කරලා. ඔන්න එහෙමනම් දුවේ පුතේ මේ පුංචි යාළුවා වගේ ඔගලන්ටත් පුළුවන් මේ පාඩම හොඳින් ඉගෙනගෙන වැඩ පොත අභ්‍යාස කරලා පුතාලගේ පන්තියේ ටීචර්ට මේවා පෙන්නලා හරි වැරදි හදාගන්න පුළුවන්. ගෙදර අයියලා අක්කලා එක්ක අම්මලා තාත්තලාත් එක්ක බොහොම සතුටින් මේ ගණන් හදන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් අරගෙන කොහොමද බලන්න 4ට වෙන් කරගන්නේ? කාලක් වෙන් කරගන්නේ? භාගයක් වෙන් කරගන්නේ? ඒවෙන් මගේ පුතාලට පුළුවන් මේ පොතේ දැනුමට අමතරව දුවේ පුතේ තව දුරටත් ඔගලන්ගේ දැනුම ගොඩක් වැඩි කරගන්න. එහෙමනම් තවත් දවසක අපි තව අලුත් පාඩමක් එක්ක ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මගේ දුවල පුතාලා හැමෝටම ආයුබෝවන්.